සෝජන පෙරමුණේ ඇඳවුම් කරු ක්‍රියන්ත දායරත්ම. අපි අත කතා කරන්න බලාපොත්තු වන්නේ ආයුේද සංශෝධ පන පිළිබඳ අනත් කෙටුම් පත පිබඳ. මේ කෙටුම් පත් අද වෙනකොට පාලිතු ඇවිල්ල ඊට පස්සේ නීතිමය පාදාකිරීීමං ඇදේ ගැ අපි නඩු පැවරීම කඇටති මේක නැවති තිබෙනවා නමු මේක නොබෝදා නැවතවතා පාර්ලිමේතු ටැවිල්ල සම්මතවීමට නියමිතව තිබෙන. හතු විරදධ ජනතා පෙළගැස්වීම අප ලාපොත්තුවක්න. ශෂෙන් මේ ආරණාව සිද්ධවෙන්නේ කොමද නග පළිබඳ නතාවටත් සහර විදලාාවට මේ ෘතිග කියන්ඩුවත් අවබෝජක් නොතිබට පුළුව. එනිසා මේ පිළිබඳ දනුම කිරීමක් සිද් රට සිද්ද වෙන. ප්‍රධානශයෙන් ගත්තහම අපේරට පාර්ලිමන්තුේ දම් පාත්තා පාර්ලිමේන්තුව ඉන්න සුවිශේෂ හඩඩඟන කාන්තාවක් වන්න ඩනාගමගේ මැතිනී තමයි. මේ එතුමියගේ අවශ්‍යතාවන් තමයි, මේ අවස්ථාවති මේ පනදයට ්‍රජිය මෂටවයි. ඒ තමයි අපේ පංජසීලියයටදේ අපි කතා කරන කාමිස විච්චාචාරා කිය නත්තන් අපි කතා කරනන්න සුරාමේක හඳුන් වාහමේ ද්‍රව ිබඳවද්‍ය කාරනද අ දාලගරගන්න පුලුවන්මතිබෙනවා යන්නුව ගත්තම අද වෙනකොට බිවිධ මද්‍රව්වේ භාවිතා කරයීමට තියන ඒට ප්‍රථාව සලසාදීමත්. ඊට අමතරව ගනිකා නිවාසාදල ගනිකාව ෘතිය කියනක නීතිකගතෙරිමත්තමයි මේකද ප්‍රදාානශයෙන් සිදත්තව. මේ කාරාවගෙන තෞතුරත් පැදිිගන්නවා නම්. අපේ රටේ කංසා තහන සිද් කලේ. අධිර අජ්‍යවාදීන් ඉතාම බැරදි විදිහට ඒවගේ අපේ ජනතාවගේ අපේ සම්ප්‍රදායේ අපේ උරුමය විනාස කිරීමක් හැටියට. එය නීතිගත කිරීම අවශ්‍යතාව. කසාතානම යොත් කිරීම අවශ්‍යතාවක්. නමුත් ඒ අවශ්‍යතා පදනම් කරගෙන මේ පනත ඇතු ඇත්වවෙලා තියෙන්නේ කන්සාධහනමයොත් කිරීම සම්බන්ධයෙන් කාරණාවක් හැටියට නෙවෙයි. ඒක ඉදිරිපත් කරමින් කරන්නේ අවෂධ වයන් නිර්මාණය කරන්නට අපේ ඉඩකඩං මහාපරිමානයෙන් කොම්පැනිිවල්ට කර්මාන්ශයාලාවන්න හදලා ඒමටමට ගෙනයන්න අවශ්‍ය ප්‍රතිපාද සස්කකිරියීම එකක දී සිත්් කරනු ලබනවා ඒ පෞද්ගලිකගන්සයටට දෙන දැවන්ත පප්පමක් ැඩීරිතමයි පේන්න තියෙන්නේ. තවට මේකින් ලැබන ප්‍රතිලාබේවත් අපට ලැබන්නේ අප ජනතාවට ලැබෙන්නේ නෑ. ඒවගේ මෙතනදී කන්සා පිළිබඳව අවධාරය කරන්න හැ රිජුවම ඒකාරනාව කියන්නයියට පුළුවන් කම තියෙන්න ඕනේ එනම් අවශ්‍යතාව නමුත් කියලා තියන්නේ අවෂදු වියන් නිර්මාණ කිරීම අටතේ ඊට පස්සේ අද්‍යක්ෂි ජෙනරාල් ලොරයෙක් පත් කරල ඕට පුළුවන්. ස්වාධීනව ගැසට නිවේදනයකින් මේ අවශ්‍ය කරන අෞෂද නමින් හඳන්නන ඕනෑම දෙයක් ඒයට මේ උද්‍යානවල නිර්මාණ කරට ඇත්තම් වගා කරන්න පුළන්කම තියෙනවා. ඒ ප්‍රතිපලය කෙඩට සිදව පුුවන් සමාට පපියෝග කන්න සිද්ුවෙන්ට තුළ ෙන තුවන දෙද කරන්නන්නේ මේ ගැට නිේදයක් මගින් කරන්න මටමට පහලට ගන්න උත්සා කරනු. ඒක බරපතල තත්ත්වයක් කංසා කියන්නේ අපට විසා අවෂ්‍යයයක් ත්‍රයි ලොක විජ පත්‍රකිල අපේ හඳුන්න මේ ආයුරයේේදේ නිරන්තරින් භාවිත කරන ඒවගේම අපේ සාමාන්‍ය අපේ ජනතාවතරවි වහාරයේ අෞෂ්‍යයක් හැඩරට භාවිත වෙේච්චිය ඒවගේ පාරම්පරක වදරු නිරන්තරින් වෂධයනිස්පා භාවි කරපු ෞෂධයක් ඇතරව. නමුත් ඒය නෙවෙයි මේ බලාපොරොත්තුව තියෙන්නේ මේ බලාපොරොත්තුව තිබෙන්නේ ඒ ජාවරමක් හැටියට අපේ රටේ ස්ථාපිත කිරීමට පාවිචකන ක්‍රමයක් හැටියටමයි මේක සඳහන්න වෙන්නේ පැහැදිල්වෙන්නේ ඒ අනු ගත්තාම මේ කියන ර්රිවේතුේ හඩනගපු මේ කාරණ දෙකම අනනිකාරණාව තවයි ගනිකා නිවාස පිළිබඳ දහස ගනිකාවන් නිර්මාණ කිරීමම් පිළිබඳතාස. මේ කාරාව තහුරුවෙන් අවස්ථාවක්ති වෙන මෙහිදී මේ පනත අට ත වනට පරත්කෙටුම් පත ඇත්තේ පුෘතිගයන් හුනාාදීමක් සිද කනවා තො ෘතිකයන් හුන්නාාදීමකද වෛද්‍යවරුන් පිළිබඳව කියන සසාතු සේක සේකකාාව පිබඳ කියන ඇති සේවිකාන් න අආාර වන. මේ බේශ්‍ය වරුණරයන් පිළිබඳ කතාව නැත්තන් අපි රජෝකිවත්යම මේ ච්චිකිත්ාව පිළිබඳව ගත්හම තෙරපිවරුන්සා වරියන් පිළිබඳ කාරණාව කියනවා. පනතක් සාමාන්‍යෙන් ලියනකොටත් ලිගබේදයක් දහයිතව දක්වන්නේ නෑ. එකතමයි සාමාන්‍ය සම්මතය ඒවත් නොමැඇතිව රජුවේ ඉරිපත් වනවා හදිසිේකරුවට කැට මේ දිරිපත්වවෙන්නේ මේ පත් කටුම්ද කියකට. ඉතාම හඳින් තේරනවා සාමාන්‍යයෙන් පනතක් නිර්මාණය කරන නයිතික පදනවත් අයිතික නත්තන්ම්ප්‍රදායත් ෂ්ට කරලලා නෙම. රකගනිින්න්නේ මෙක් කල්ල තියෙන්නේ මේක හදිසි ඕනිකමත් තිබෙනවා මේ රටේ විශාල කලබලයක් ඇති කරන්න වෙනසක් ඇති කරන්න. ඒවගේ ඒ ඔස්සේ තමන්ගේ ජාවාරක්කාර ව්‍යාපාරික ප්‍රජාවවිත ප්‍රධානයන් කිරීමට බලාපොරත්ව වෙන වින්තියෙන. ඒ ප්‍රතිපලයක්ත්තමයි අපට මේ පේන යෙන්නේ. ඒකට අනුව ඊට අමතරව අපිට මේගේ මේ පනත ඇතුළේ වෙන යම්යම් තාක්ෂණි කාරණත්ති වෙන. එක කාරණාවක්කරය කියනවනම් පැරණි පනතේ එකනෙක් දසම හැට එකේ පනතේ දක්වල තිබෙනවා. අනකුත් වෛදරකමලට ට කඩ දීලා. අනකුත් වෛද්‍යක්‍රම. ඒ පිළිඳව මෙහි සඳහනන්ුවෙන් අනෙකුත් අෞෂත පිඳතම ඉටකට ලබාදීලා තිබෙන්නේ. ඒය අනුවගත්තාාවම සම්ූර්ණයෙන්ම මේක ආයුරවේදය කියලා හඳන්නන ඒ වෛ්‍ය ක්‍රමයටම යට කරලා පාරම්පර්ග වෛද්‍යරයාට තියෙන උරුමය ඇැත අපි සිංහල වෙදමාත්්‍ය ඇරතින උරුමය නැතිගල්ල තිනවා. එක බරපතල කාරණාවක්. ඊට අමතරව ඥ්‍යමනය කිරීමේ ඉලක්යක් පෙන්නොමින්, අමතර ගල තින කාරනාව තමයි දණඩනය බරපතල දෙෙස වැඩි කල්ලති නොද අපිගත්වොත්ම කෙනෙකුට ලියාපදිංචයකින් තොරව කෙනෙක් ප්‍රතිකාරයක් කලොත් ඒ ප්‍රතිකාරය පිළිබඳ වයක වර්දක් කියලා ඔප්පු කරගන්නපුලුවන්මටමට පත්ව නොත්තෙම එවැනි තත්ත්වයට දේ රුපියල් පන්සයක දඩයක් ගහන්න පුළුවන් තත්ව දැනන්ට පනතය තිවවා. හැබැයි ඒක අදවෙලා දීන තත්වයක නෙමෙයි අද වෙනකොට ලියාපන්දිී ජනවෙන වෛ්‍යවරයක් ්‍රධකාරයක් කිරීම හේතු කරගෙන ඒ අයට වසර දේක සිරදන්ුවම් මුුණන්න්න පුලුවන් ඒවගේම ලක්ෂදක ද්ඩය දන්නේකට අත් කරන්න පුළුවන් පමති වෙන ර මේ මෙවැනි බරපත ත්ව ඇති නොත්තෙම පට ඉතාම පැහැදිි දධවෙන කාරනම ගදකල පරම්පරක වෛද්‍යවරයා වෙදලාං කරන එක නවත්තනෝ. මේ මොකද මේ වගේ වෙතකමක් කරලා හි ප්‍රතිබැල කැයටට අවුද්යක සිරිදන න පත්තුනොත් ෂ ලක්ෂදේක වන්දයකට පත්වෙන සිද් වුුණොත්. දවට ැතේ ෘති ඉන්න පුලුව තත්ව ඇතිවන්නේනෑ ති මේක තමයි බලාපොරොත්තු වෙන්නේ මෙහි නිශ්ශීත ප්‍රතිඵලය තමයි පාරම්පරික වෛද්‍යවරයාට තමන්ගේ වද්‍යවෘතියේ දෙන තිෙන ඉඩ ප්‍රථාව වලකාදමනෝ. මෙකින් කියවෙන්නේ වෛද්‍ය ශේෂත්‍රය නැත්ත මේ වෘතිය පිළිබඳ අවබෝධයක් නැති පිනිසුන්ට දකන් කරන්න අවස්ථාව සල්සාතිම සඳහා ඉට තිබිය යුතු කියක කාරණාවන් මේ කියන්නේ. මේ කියවෙන්නේ වෛද්‍යවරගට ලියාපදංචිය පිබඳව තියෙන ගැටලු ඒත් බොෝොවැත්තියෙන. අපි ගත්තොත්වම අයිුරේද වෛද්‍ය සභා විසින්. එහි සම්මුතිය ගතතම සංයුතය බොහෝ බරපතල විදිර වෙනස් කළදනවා. සියට පනහට පනහතිව වන ාරපක වද්‍යරයට ඇයුද වයිදරයටට මේ දිස්පාදක් ආඩුගලදන. එකගතික කානාවකට අමතර අප දැනතත්ව බලවත් අබදන්නවා පාරම්පරික වෛද්‍යවරයාට ලියාපතිංජිීට බරපතල බාදාකිරීම්ටිගත්ති වෙනවා. එක උදදාරන කට ගතත්ය පාරම්පරික වෛද්‍යරයාගෙන් විමසය ුත්තේ පරීක්ෂණයේදී. රම්පරිික වද්‍යවරයාගේ දැනුව පිළිඳ ප්‍රශ්ය නමුත් කෙරෙන්නේ ආයරුවේද ප්‍ර්න නිමසනව ඒ ප්‍රතිපලයක් ැටියට පාරම්පර්ග වෛ්‍යවරයාට ලියාපදිංචය ලබා ගැීම බාධාවක් දැනක් තියෙනවා. ඒ පිළිබඳවත් වෙනම ක්‍රියාත්මක වෙන්න ඕනි. එහෙම තිබියදී පාරම්පාරික වෛද්‍යවරයාට තවතුරටත් මේ ලියාපදිංචය ලබා ගැනීමට බාධාවයක් සිද්ධවෙනවා ඒ බාධාවට අමතරව ෘති යේදීමට බරපත බාධාව ඇතිවෙන. මෙ මේනි තත්වයක් තිබෙනවා. ට අමතරව ගත්තම වෙනත් වෛද්‍ය්‍රම කියන වගත්තිය වෙනුවට අऔෂධවාවිතයගලියට කාරණා මතු කිරීම තුළේ සම්පූර්ණයම ආයුරයේදය සහ ඒ දැනට පවත්නා අධිකාරිවාදී වෛද්‍යක්‍රම හැර අනෙක් ඒවාට ඉඩ ප්‍රස්ථාව සැලස නෙනෑ. මේ තත්ත්වයටතේ අපට විශේෂයෙන් වුතු කාරණාව තමයි මේ ආුරුයේද සංශෝධන පනත පරාජය කිරීම පොදු ඒ හැම දෙනාගේම කාරයයක්. ඒරු දුත් සිදරන්න න මේ රනම පිහිටින්න ොනනි ඒ පෞද්ගලකවාසියක් යන හිතලයිවරවෙල මේ කාරණය ඉටු කරන්නට උත්සාකිරීම ඉතාම වැරදි කාරණාවක් පොද මේකට හේතුව වෙන්නේ විශේෂයෙන් අපි දන්නවා ආයුරයේ සඳහන් න්න කොටස් ල් ක්‍රම ඒ වාධ වශයෙන්ගේයාම බත තන්ත්‍රය පිළිබඳව තන්ත්‍ර අටක් තියනවායි ත්‍රවලින් ූත තන්ත්‍රයට ේදෙන කරණා බොහෝවක් අද වෙනකොටත් භාවිතය නෑ නමුත්. ට අමතරව ගත්තාම ඒවාට හිනාාවෙන තත්ත්වකර තමයි මේ විශ්වවිද්‍යාල හරහා මතුවෙන ඒ ගැනම් හරහා මතුවෙන ඒවගේම භාවිතය හරහ මතුවෙන යුරුවේද වෛද්‍ය ක්‍රමය තුළ තැන් පත්ව තිබෙන්නේ. හහිද එවැනි කාරණාව හාස්්‍රෙට් ලක්න්න එවැනි තත්ත්වයට පත්වීමත් අ වෛද්‍ය ශේෂත්‍රය පිළිබඳව පරපතල ගැටලුවක් ඇති කරවන බව අවධාරණ කරට කෙවති. ආ කා එත ීතනගිය ශක්තිය ැ පාරම්පරික වෛද්‍යවරුන්ට එහෙම හදපු සභාවක් ඇතනෙ එක බරපතල කාරනාව දැ මලන්න දේශී වෛද්‍ය අමාත්‍යංශ ඇතිබෙන. හැබැයි දේශය වෛ්‍ය පණතක් නෑ ඒ අයුද පනතක්. එතුට පාරම්බර එක වෛද්‍යවරාව ආවරණය වෙන පනතක් නෑ. ඒවෙන් වට කලියුතු කාආරාාවතව දේශීය වෛද්‍ය පනතක් හැියටම මේ හැටයිගේ පනත බව වෙනස යුතු. ඒ වෙනස් වෙන්න්නන මේ තිරනෙේ. එක වෙනස්වෙන් ඕනි දේශීය වෛද්‍ය පනතක් යටඩතේ පාරම්පරික වෛද්‍ය සභාවක්බීටුවීම ආයුරේද වෛද සභාවක් මේවි තරම් බීටුවීම සබ වෙනත් සභාවන් අවශන. ඒට අවශ්‍ය ප්‍රතිපාදන සම්පාධනය කිරීම. එහෙම කරනවනම් මේ පාරම්පරික වෛද්‍යට නිල බලයක් කිමේනෝ. ඒ බලයක් කිමේලා අදනෑ අද ඉන්න පාරම්පරක වෛදරයා ඉන්න අයුවේද සිවන. අයුරුේදයේ සෙවනය තමයි මෙ අයිඉන්නේ. ඒ නිසාවෙලා තියෙන්නේ අපිට මේ පාරම්පරිකව පැවතෙන වෛද්‍ය ශාස්ත්‍රයත් ක්‍රමාණ පුලොව අභාවයට යනය එක. ඒ පවනක් නොවෙයි ඔවුන්ට අර දෙවැනි පන්තියේ සැලකිිල්ලක්තමයි තියන්නේ ඒනිසා ඒ අය ගුණ කරන්න පුලුවන් ස්ථානයක් ඇත්තෙත්නෑ. ඒක නරක ප්‍රතිපලය තමයි සමහර අවස්ථාවද මේ පාරම්පර්ක වෛද්‍යවරුන් නමින් විවිධ සංවිධාන නිර්මාණය කරගෙන විවිධ සභාවන් හදාගෙන සමහර පුද්ගලයෝ ඉතාම අනීතික වැඩ කරන්නටගන්න මේ වෛද්‍යවරුන්ගේ නම පාච්චි කලලා එකත් ඉතා නර්ග ත්ව වැනි ත්ව ඇතිවෙන්නේ ඒ ්‍රපාදන නිවර්ධ විදියට සම්පාදරයෙන් නො වීටබීම ඇතුළි.. ඕ ඇමතිවරයා විවිද්‍යවස්ථාවන් නිති මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කල්ල තිෙන. හැබැයි ක්‍රියාවට නැගන්න එක නෙමේ එකින් අපට පෙන දේ තමයි දෙැන අපි දන්නවා අනෙකුත් බොහෝ අමාතයවරුන්ට වඩා ඉතාම සක්‍රිය විදියට දේශීත්වය පිළිබඳව ඉතාම හැගීමයිෙන් අටිතුරු නපාන්තවර යකින්නේ අපට මුදගලක ේතුන්තයක ප්‍රශ්යක් නෑ එතුමා ඉතාම උද අපි දන්නවා පෞගගේ කාලය වසංගත සමයේදී තුමා ඉතාම සක්්‍රියව මේ කාරණයට මැදිත් වනා දේශය වෛ්‍යාමාත්‍යංශය තුළේ නමුත් එතුමා ඒ මැදිහත්වීම අද පේන්නේ නෑ අද එතුමන් යා කිසියම් ප්‍රමාණකට මේ කියන බලවේ ගයන්ට යට වෙලා ඉන්න හින්ද එතුන්ට මේ කාරණය සිද්ධ කනට උලන්තත්වය අද නෑ හින්ද මිනිස්ු අතර මේ පිළිබඳ විශවාසය කළුදු වෙලා තියෙන. ඕ කැමැත්ත ගන්න විදන්නේ ප්‍රශ්තියෙන්න්නේ තැම පාරම්පරික වෛද්‍යවරුන්ගෙන්ම අපට දැනෙන විදිට කිසිම පාරපරික වද්‍යවරේ අපිට බැලූබැල්මට පේන ැන මට මේ වෛද්‍යවරු හතර පස් දෙනෙකඉන්න බලුවන් අමාත්‍යංශයත් එක්ක ඉන්න ඒයා අරන්න අනෙකුත් කිසිම කෙනෙක් මේකට පක්ෂණෑ මේකට එකඟ වෙන්න නෑ ඒතරන්න මේ එකක වෙන්න බෑ. තත් තහො පැහැදිල පේන ති කනු සයිත පෙන්න්න පුළුවන්කාරනමය ති මේ අපිට හිතාබල්ල සකමුසුදිට සකට අනුව න්න ල නොන්න පුලන් දක් න නිශ්ිතව කේල නොම කාරන මේ ද්ඩය පිලිබඳ කාරනාවම ඇති වෙනකමු දෙක් ඕන්න මේ දඩය පිලිඳ ගරනාවයිද අපි අල්ල පුගෙතර ඉන්න මනස්සයයට බෙහිතක් කරන්න කිියත්. ඒ බෙහෙතක් කරන එක ඇතුලම මේ මහාලොකු දෙයක් ඕන්න ඒකට දනුවම් පැමිණේ හැකි. ොද හත් ලියා පනිංචයන. ලියා පංචිව ගන්නගා කොදවෙන්නේ. ආයරුයේද වෛද සබහ යට තම ලිය පින්ජෙෙන්නව ලදන්න. පාරමරික වද්‍යව රහට තුර යයාගේ හ ආයරුේද ප්‍රශ්නයයට උත්රතිදන පුලුවන්ද. ඒක යම් සංවිතයේ පවා වෙනස් කල් ලද නො ඒ සංගවිතය ඇතුළේ අර සම්ප්‍රදායක පාරම්පරික උරුමේ තියෙන වෛද්‍යවරෙන්ට ඒඒ වෛද සභහාව තුළ පවා මේක නේකක් සිද් ලද න තියෙන තත් වැයට තමයි එක යෙන්නේ. එක බරපත කාරණාව තව කාරණාව කවධාරය කරන්න කැමති මේක මූලි ප්‍රශ්ණිටාවහම වෛද්‍ය ක්‍රමය පිළිබඳ ගැටලුව සහ මේ දේශීය වෛද්‍ය ශාත්‍රය පොදුවේ ගත්තාහම රකකිද ැරිරලා න ප්‍රධන ේතුවත්ව ව ඒ එක අධ්‍යාපන පිම කාරනාව. ඒ අධ්‍යාපනි පි කාරනාව ගෙනති මේ තේන්ද අආධාන කරන්නවශ්‍යයි. ඒක තමයි අපේ ආයරුවයද වද්‍යවරයා කියන වෛ්‍යවරයා නිර්මාණය වෙන්නේ. උසස් පෙල ජියවිද්‍යාංශයෙන් අධ්‍යාපනය ලබල ඒ අ අතරෙන් ඒ අයට බටහිර වෛද්‍ය විද්‍ය ආදාරන් අවථාවුත් නොැබුණු. දන්තවෛද්‍ය ශාසය හදාරන්නත් බැරිවුුණොත්. පශුවෛද්‍යවරෙක් බවට පන්දවෙම් බැරි ුුණුන්. අන්න ආයුරව වෛද්‍ය විදවරයෙක් බලට පත්වෙන උත්සාගන්නවා. මේක ප්‍රතිඵලය වෙන්නේ අ හීනමානයෙන් පෙළෙන. අලපති වෛද්‍යවරයක් වීමේ සිහිනයකඉන්න. වෛදරක්ම නිර්මාණයෙන් එක ප හොඳට පේන තින ඔඕන්න තරම් පෙන්න්නන්න පුළොමතිනවා. අර වෙදනලාව කරේදාගෙන පීටනමානයට අතතියාගෙන? ආයරපගන්න බට මේ දේශී වෛදර අපට ඉන්නේ. අරිුද වෛදර අපට ඉන්න ොකදේ හැතියෙන්නේ ඒ හීනමානය මේ මොකද මේ වෙදනාව සදසකෝපක් කියෙ අමුතු මැජිකිෙක් නෙමයි මේක බලන්න මහ මුතුයක් බලන්න මේකින් මේ සාමාන්‍ය අර රුදුිර පරික්ෂාාවක්ෂරන්ග සංකීර දෙයක් මේය කරන්න. හැබයි ඒ මෙවලම් මෙවලන මේ ආබරන හැටියට පාච්ච කර දශීයෛදරු ඉන්නේ. මේගොලන්ට නාඩි බලන්න බෑ නාඩිියලින් ප්‍රතිකාර කරන්න බැ. ග තමන්ගේ අනන්නේ ආෛධ්‍ය ක්‍රමය තුළ තියෙන පීෂණ විදි කිසිවක් මෝුට පාච කරන්න බෑ පුළුවන් හිතාගෙන හිටියට නමුත් එහම පුළුවන් අපට මේ වෙදනලා අවශත් නෑ ඉඩට බොහෝදේව අපිට මේ නාඩි පරික්ෂාව කරන්න පුළුවන්. තු නාඩි පරීක්ෂා කරන්න බැරි හෝන් නොකරන මේ ඇලොපති වෛද්‍යවරයක් වීමේ සිහිනය ඇතුළේ.ඒට ආරූඩ වෙලා ඉන්න දැන් ඔබට පුළුවන් පරිීක්ෂා කරල බලන්න. ේය වෛද්‍යරෙක්න අයුරද වෛ්‍යරෙක්ට උබගහි වෙදමහත් වෙදාමනය කියලා කිවෝත්. ප්‍රතිබල පොකත්ද කියල ඔට බලන්න පුලුවන්. ඒයි ඒමාන එනෙමේ. එය ඉන්නේ බටහිර වෛද්‍යවරයක්වීමේ සිහිනයසාහක අරුට ලාන්න ඩොක්ට කිවනත්ත ප්‍රතිප ප්‍රධකාරය ලබාගන්න පුලුවන් දන්නෙත්නේ. එවැ හනමානයකින් ඉන්නේ. මේක ඒ අයිගේ ප්‍රශ්නයක් නෙමේ මේ අයි අධ්‍යාපන ක්‍රමය ඇතුළි එහෙම තත්වකට ය පත්කල් ලදනවා. අද වෙනකොට අධ්‍යාපන කමය ඇතුළ තියෙනවා. තාක්ෂ විද්‍යා හරාවන් ගන්නාවක්. ඒව ඇතුළ අපට පුළුවන් හඳුන්නාවා දෙන්න ආයරුධ වෛද්‍යයක්කීමට අවශ්‍යගන්න අධ්‍යාපන ධරාවක් කදන්න පුළුවන්. අප දන්නවා විශ්වවිද්‍යානය ඇතුළේ බරපතල කාරණාවක් තියෙනවා මූල ධර්ම උගන්නන්නේ සංසෘත භාෂාව වෙ තියෙන්නේ මූල ග්‍රන්ථ තියෙන්නේ. හැබැයි සංස්ෘත භාාව ඉගෙනගන්නේ දරුූ විශ්වවිද්‍යල ඇතුළට ගේල්ල ඉතාම යන්ඳන් විභාග පාසවෙන විතරයි. නමුත් අපට පුළුවන්කම තියෙනවා උසස් පෙලදීම සංසෘත භාෂාව ඒ වගේ. ම ර ම යරු වයිදර ෙක්. තඒ ෂේයට ඒ උසස් පැලදිීම ශෂ්‍යය එන්නේ රුද වෛද ක යක්වීම ලා පොරොත්ව. යිරු වද ශේස ත් ගොඩ කිල්ල පරම් පර ද ර ප ති ී ගඩ ුව ඇති අු වද ර යරු වයිදර ලබ යිද ද ් යක් තියීම. විදයාලට සටන් කරනිමනවාටද ශද්‍යල සමාර වෙලාලට ආයරද වෛදරු සටගන්නනවා ඇල්ලපොති වෛදක්‍රමය පිළිබඳ දනුවා අපට කක්පාදු කරනවා කියල වට ඇති පලවල්දන. ඒටක දීන මදී කියලා කියෙන අවස්ථාවන්දයන. ගෙන තමන්ට තමන්ගේ විෂය පිළිබඳව අභිමානයක්න හැබ අපේ පාරම්පරිෙ වෛදරු ගංවල හිට වෛදර අපට පතක අපි පුංචිකාලර වෛදරු. ඒයට අභිමානයක් තිබුණ. ඒයට තමගේ වෛදරමයට විශවාසයක් තිබුණ. එහෙම එක අදන. ැද වදරට ගත්ම අපි ර්මාණ කල තින්න. පොදුව ගත්තම වෛදහේේතුතින බරපල තත්ම. මේකෙන් අපි සතුරු වාකල්බයගින් දකින්න ඕන්න ඇල්ලපති වෛදයට. ඔවු ඕන්ගේ සම්්‍රදාය හදාගෙන තියන. ඔන් ඕුගේ ක්‍රමවේයට හදා කර තින ඔන්න ඔුන්ගේ කවන්සිල්ලයක් නිර්මාාණ කරන්න ඔවන්ට අශ්‍ය කරන විදිේ ප්‍රතිපාදය හදාගෙන තියනවා. ඒ අයට රිසික කර කරමේය කරන්න නි කාරාව. ඒයට වගේ අපටත් අිමානය කඇතුව ැගිලින් පුලුවොන්ගේට අපිට සම්පූර් වෙනම දැනුම් පද්තියක් තිබෙන වදතේරුන් ගන්නනේ ලපති ෛත්‍රරයට වගේ ඊටත් එහාගේ ඇත අතීතියක් තියෙන අවරුමයක් පට තිබෙන ඒගේ මූලකන් තිබෙන වරු දහස නම් පරන මූලකන් පර තිබෙනවා ොර ඒ තුලේ වෙන දැනු පදධතියක් තිබෙනවා ඒ දනම් පද යතු දැමයි. අපේ වදවර ගොඩ ග න්නනු අයුද වයිදර ඇති සෙම වේතුයි ඔගේ පාරම්පර්ග විදිවරත් එස වියට. මේදන්න එකට ගටග හලවෙරලා මේ කරත්වය තින්න බෑ මේක වෙන වෙනම වෛද සබාව දෙකක් නිර්මාණය වන්නුට අයුද වෛද්‍ය සබාවත් පාරම්පර්ග වෛද්‍ය සබාවත් හැටියට දෙක් නිර්මාණය වන්න වු ගෙන ගරණාතමයි මෙද අධාර්න කන්නුන. පාරම්රි වයිත ාන ල ම ද සංගා කර. න මෙතරදේ ප්‍රධාන ගැටලුව තමයි දැ අපට ඉතාම හොඳර පෙන්න පුළුවන් එක දිස්ශ්‍රික්කයක ලියාපඳංචේච්ච වෛද්‍යවරුගේ සංයතිය හොයා බැලුවූ. ලියාපදිිංචි වෙලා තියෙනව වනම් පාරම්පදිය වෛද්‍යවරු පණහක් කළු තරදදිශ්‍රික්කේ උපාජාර වෛද්‍යවරු සහ ආයුධ වෛද්‍යවරු දෙතුන් සීයක්ත් ලියාපදිංච් වෙලා තියෙනවා. ඉදර අනෙකුත් අයට ලියාපදංච ලැබිලන ඒ අයට මේ පරම්පරාවේ ප්‍රතිකාරන්න බල මුොද එයායට කීර්ති නමය ගොඩ ල තිීෙනවා. හැබැයි ඊළඟ පරම්පරාවටයන්න්න ඊළඟ පාරම්පරක වෛද්‍යවරයට ඒ උරුමේ නැතුවයන. ඒ වෙනුවට අයුධශහස්සී කියල විභාගයක් පැවැත්තුවා. ආයු සසයේ දීය කියල කියන්නේ අවිශහසී විභාගැ පැවැත්තුවා. ඒ දරුවන්ට විෂය ඒගනගන්න අවස්ථාව හදල දෙන්න. ඒක භාවන වැැත්තුවා. ඒක නවත්තල අධිකරණ නියෝගයක් ඇයටතේ විභාග පවත්තන්නට පමණක් ැට ුතු කල යන නොත් පනද අධිකරණ නියෝගයේ තියෙන්නේ නැවත වතාවක් ආයුරහාසී විභාගේ පාත්වන්න ඕනනි කියලා. නමුත් අද වෙනකොට වෙලා තියෙන්නේ අයුසාාසය විභාග මේ අවස්ථාවදී අර ඇතුළලත්වෙලාහින්න කට්ටියයට පමණක් විභාගතිල මේ පිට කරන්න බලාපොරොත්තුවයෙනවා ඉදිරියට පාට මාලා පැවැතින්නේ. ගන්නේ ප්‍රතිමාන ගණාවගේ ඔබතුමන්ලා ප්‍රශ්න කරන වාර්යයක් ගානට අලුත්ත අලත් කරු කියන්න පුළුවන්කමතින මේ සම්බන්ධ මේ ලා න සාධරය පිළිබඳ. විරශවී පාට මාලා පවා නැවත සකස් කරලා ඉදිරිපත් කරන්න පවත්වාගෙන යන්න අවශ්‍ය කාරණාවට ඒ පවා කක්පාතු කල තියෙන ඒ ඇත්තම කපාද ම ැිකා පා ඒ ට හම සිර සංචාලක මම නාද කු ර රව රහකට සංචාක ්‍රතාියන්නේ. යට සෝඒ ඉටන් ද ඉටන් එපා අපි නට ස්රා න්ටගන ාව ස ගග බැක ය පවත්තා යැන පලත්ව හි න හිටන්යා කිය එතු මේ වෛතකරම ගැන න්නේේ එතුම මේ ගැණගා වාසක කැදන්නන වන්න පුළුවන් නමුත් ගරිග වාස ැතුම දන ට එතු මේ ැනගෙනන හැ වයිතකරම පිබඳව. දැන් අපේතියෙනවා සමන්න ශෝධන කර්ම ආීවශයෙන් තියන බෝධලා අපි පචකරමල සාමානය හඳ නිතු මේ පංචකර ප්‍රතිකාරල කිසි වරදක් නෑ අපි ඇලපති වෛ්‍යක්‍රම යම්යම් ප්‍රතිකාරගල්ල පස්සේ ඊට පසේ දැ අපිගත්වත්ම කරනාවගේ වයිඩ තත්වකති ඒවට කරපුූ යම්ය එන්නත්සාවිනත් දෙල්ලෙක් අපේ ශරීරවල වෙලා තියන විත ගැටලු. මේවා විසඳන්න පුළුවන් ඉතාම හොඳ දෙත්තම මේ පංචකරම ප්‍රතිකාර මේ ශෝධන කර්මයන්ගේ මෙ කරන්න පුළුවන් තොර මේ තියන විස සහිත සතුපාාව සරී ැතිවලෑන. එක ඊටමතර වගත් ොත් අයිුේ ේවා වවෙෙනත් ප්‍රතිකරම කළහට පස්සේ ශරීරයේ ප්‍රවෘධයත්වට ගන්න මෙවා පාච කරන්න පුළුවන්. ස්්‍රේධකර්ම පාවිච කරන්න පුළුවන් මකරර්ම පාවිච කරන්න පුුවන් විරේක කර්ම පාචි කර පුුවන් විරේජන කරම පාච කරන්න පුුව. එමනැත්ත අපේ ශීරයේ යම්යම් තැන්ග ල ගබඩා වෙලා තැන්තපත්වෙල ස්ථානකතවලා තිෙන අස්ථාන රක් මෝෂණ වගේ විධ කරම පාච කන්න පුලුවන් ්‍ර මෙ වැනි ක්‍රම ගනාවක් යටත්දේ. අපට මේ පචකරම ප්‍රජිත්ාව කරන්න පුළුවන්. අදත්තික කරන්න පුළුව. අදකරන්නේ එක වෛ්‍යවරු ඇතේ. දැම් මේ කරන්න හන වෛ්‍යවරුන්ගේ මේ ගලවලාරගෙන. ඒක සඳවිච්ච ශිල්පීන් පද්ධයක් පිරිසක් දැන්න හදන. මේ ශිල්පීන් මේ කරන්න ගාට පස්සේ අර වද්‍ය ශ්‍රේදයවල මේ ඒගොලු කරන්නේ ගොල්ල කරනේවල් මාධ සකච්ව කියන්න පෙරව. වැනි ගාරනා කරන්න වයි මේ හදන්නේ. තුට ගනිකාමට මම තම මෙහදැල්මි ඒක සහ වද්‍ය කරමේ පාච්ච කරන්න පයික ඔන්න වෙනව පනදගන වෙනවාහක ඒ වගේ මකර නමදදාගෙන වෙනදයක් කරගත්ර කමක්න. ට මේ වද හාශ පාවිචි කරන්න එපා ඔන්නන් ඒ සඳ වකරි අමුතු නමත්දාගෙන වෙනම පනත්ගනල් ඒවට කැමතියෙක් ඒවකරගතර කමක් නෑ නමුම අපේ උරුමේ විනාසරන්න එහම දෙන්නබ.